වාසනාවන්ත පිංගතුනි, අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පේ තුල. මේ කල්පේට මහා භද්‍ර කල්පේ කියන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙනවා. මේ ලෝකේ දැන් අපේ බුදුරජාණන් වහන්සේ ගත්තාම උන්වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක්. එතන කල්ප වලින් ගත්තාම අසංකේය හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. එදා දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්ත තැන ඉඳන් සාරා සංකේය කල්පලක්ෂයක් දස පාරමී පුරාගෙන ආවා. එතකොට ඒ සාරා සංකේය කල්පලක්ෂයේ තුල මහා භද්‍ර කල්ප පහළ වෙලා තියෙන්නේ මේ මහා භද්‍ර කල්ප විතරයි. වැඩිපුරම තියෙන්නේ බුද්ධ ශූන්‍ය කල්ප. එතකොට හිතන්න මේ සාරා සංකේය කල්පලක්ෂයකටම බුදුවරු කී නමද පහළ වෙලා තියෙන්නේ? දීපංකර බුදුහාමුදුරන්ගේ ඉඳන් ගෞතම බුදුහාමුදුරුවෝ ඉන්නක අපේ බුදුහාමුදුරුවෝ විවරණ ගත්තේ සූවිසි බුදුවරුන්ගේ. එතකොට 24 නමක් තමයි පහළ වුනේ. එතකොට අපිට පේනවා කල්පවලින් අසංකේය හතරකුත් තවත් කල්ප ලක්ෂයක් තුල බුදුවරු 24 නමක් පහළ වුණා කියන්නේ සමහර කාල තිබිලා තියෙනවා කල්ප අසංකේය බැගින් බුද්ධ ශූන්‍ය වෙච්ච අවස්ථා හතරක්. එතකොට අපිට පේනවා බුද්ධ ශූන්‍ය කල්ප කොච්චර ලෝකේ තියෙනවද. ඊළඟට කල්ප 20,000, 30,000, 60,000 එහෙම දහස් ගණන් බුද්ධ ශූන්‍ය වෙච්ච කාල තිබිලා තියෙනවා. දැන් අපි චුට්ටක් නිකන් කල්පය කියලා තේරුම් ගමු. කල්පය කියලා එකක් තමයි ආයුෂ් කල්පයටත් කල්පය කියන. ආයුෂ් කල්පය කියන්නේ ඒ කාලේ තියෙන පරමායුෂ. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙයි. මනුස්ස ලෝක මිනිස්සුන්ගේ පරමායුෂ කාලෙකට අවුරුදු අසංකේයයට වැඩි වෙනවා කියල. එහෙම වැඩි වෙච්ච පරමායුෂ අඩු වෙලා අන්තිමටම කීයට යනකම් බහිනවද පරමායුෂ? අවුරුදු 10ට යනකම් පරමායුෂ බහිනවා. එතකොට ඒ කාලේ තියෙන මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාවටත් කියනවා ආයුෂ් කල්පය කියලා. එයලෙන්න අපි කල්පය කියන්නේ මොකද්ද? දැන් මේ මහා භද්‍ර කල්පය කියපහම ඒ කල්පේට අවුරුදු වලින් කීයද? දවසක් බමුණෙක් බුදුරජාන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පේට අවුරුදු කීයද කියලා. බුදුරජාන් වහන්සේට එතකොට මේ බමුණට බුදුරජාන් වහන්සේ වදාලා මේ කල්පේට අවුරුදු වලින් අවුරුදු 100යි 1000යි ලක්ෂයයි බින්දු ගානකින් කියන්න බෑ කිව්වේ. ඒ තරම් දීර්ඝයි කිව්වා. එතකොට ඇහුවා ස්වාමීනි එහෙනම් උපමාවක් හරි ඔන්න බලන්න. උපමා දෙකක් තියෙනවා බහලා ඇති. එකක් තමයි යොදුනක් කියන්නේ සැතපුම් 16ක් දිග පළල උස ඇති විශාල අබ කන්දක් තියෙන අබෑට දන්නවනේ පුංචි අබෑට. එතකොට සැතපුම් 16ක් දිග 16ක් පළල ඒ තරම් උස විශාල අබ කන්දක් තියෙන. සැතපුම් 16 කියන්නේ කිලෝමීටර් වලින් 1.6න් වැඩි කරපුවාම කිලෝමීටර් ගානේ. අපි නිකන් හිතමු අපි ඒකත් පැත්තක තියලා අපිට තේරෙන කන්ද නිකන් සිරිපාද කන්ද වගේ අබ කන්දක් කියලා හිතන්. අවුරුදු 100කට එක බැටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100කට පස්සේ තව එක බැටයක් අයින් කරනවා. ආයෙමත් අවුරුදු 100කට පස්සේ තව එක බැටයක් අයින් කරනවා. මහණෙනි යම් කාලයක් එනවද ওই විශාල අබ කන්ද අවසන් වෙන කල්පේ ඒ තරම් දීර්ඝයි කියලා. එතකොට නිකන් හිතා ගන්නකෝ කල්පයක් කියන්නේ කොච්චරද කියලා. එතකොට මේ කල්පයකට අන්තක් කල්ප ගණනාවක් තියෙනවා. කල්පයකට අන්තක් කල්ප තියෙන. අන්තක් කල්ප කියන්නේ මේ කල්පය තුළ ජීවත් වෙන මිනිස්යන්ගේ ආවිෂ කාලිකට වැඩි වෙලා අවුරුදු වලින් අසංකීයට වැඩි වෙනවා කියන. එහෙම වැඩි වෙච්ච ආවිෂ එතන ඉඳන් අඩු වෙලා අන්තිමටම අවුරුදු 10ට බහිනකොට අන්තක් කල්ප විනාශ සිද්ධ වෙනවා. පළවෙනි අන්තක්කල්ප විනාශේ ලෝකෙ ගින්නෙන් විනාශ වෙනවා කියලා තියෙනවා. ලෝකෙම ගිනිගෙන විනාශ වෙලා යනවා. ඒක හැමෝම මැරෙන්නේ නැහැ. ඒ මනුස්ස ලෝකෙ විතරයි හැබැයි. දැන් අර සත්ත්ව සූර්යෝද්ගමන සූත්‍රෙ නෙමෙයි. ඒකෙදි අකණිටා බඹලෝ දක්වාම සියලු ලෝක විනාශ වෙනවා. අන්තක්කල්ප විනාශේදී මනුස්ස ලෝකෙ ගින්නෙන් විනාශ වෙනවා. එහෙම විනාශ වෙනකොට ටික දෙනෙක් ජීවිත බේර ගන්න. ඒ අයගෙන් පටන් ගන්නවා දෙවෙනි අන්තක්කල්ප. ආයමත් ඒ අයගෙන් පරම්පරාවට ටික ටික ගුණධර්ම පිරීම නිසා ආවිෂ වැඩි වෙලා අවුරුදු
ආයෙමත් කාලයක් යනකොට අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා කියන. එහෙම වැඩි වෙච්ච ආයුෂ ආයෙමත් එතන ඉඳන් ටික ටික පිරිහිලා පිරිහිලා කාලයක් යනකොට මිනිස්සුන්ගේ ආයුෂ ආයෙත් පිරිහෙන අවුරුදු 10ට. එතකොට දෙවනි අන්තක්කල්පයේ ගින්නෙනුයි ජලයෙනුයි විනාශ වෙනවා ලෝකේ. එතනිනු ජීවිත බේරෙනවා ඉතාම සුළු පිරිසක්. ඒ අයගෙන් පටන් ගන්නවා තුන්වෙනි අන්තක්කල්පේ. තුන්වෙනි අන්තක්කල්පේ පටන් ගන්නකොට මිනිස්සුන්ගේ ආයුෂ ජීවිත බේරිච්ච අයගේ අවුරුදු 10යි. ඊළඟට ඒ අයගෙන් ආයෙමත් ටික ටික පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ ටික ටික වැඩි වෙලා වැඩි වෙලා කාලයක් යනකොට අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් පිරිහිලා 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 ආයෙමත් කාලයක් යනකොට අවුරුදු 10ට පිරිහෙනකොට තුන්වෙනි අන්තක්කල්පයේ ගින්නෙන් ජලයෙන් සුළඟෙන් කියන තුනෙම විනාශ වෙනවා. එතනින් පටන් ගන්නේ හතරවෙනි අන්තක්කල්පේ. අර ඉතුරු වෙන යන්තම් ජීවිත බේර ගන්න ටික දිනෙකින් පටන් ගන්නවා හතරවෙනි අන්තක්කල්පේ. අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තක්කල්පේ. එතකොට ඒ පටන් ගත්ත හතරවෙනි අන්තක්කල්පේ ආවිෂ වැඩි වෙලා වැඩි වෙලා ආයෙමත් අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආවිෂ එතන ඉඳන් අඩුවෙලා 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 අවුරුදු 10ට පිරිහෙනකොට හතරවෙනි අන්තක්කල්ප විනාශ වෙන්නේ සත් අන්තක්කල්ප විනාශය. එතකොට පළවෙනි අන්තක්කල්පේ ගින්නෙන් දෙවෙනි අන්තක්කල්පේ ගින්නෙනුයි ජලයෙනුයි තුන්වෙනි අන්තක්කල්පේ ගින්නෙන් ජලයෙන් සුළඟෙන් හතරවෙනි අන්තක්කල්පේ සත් අන්තක්කල්ප විනාශය. සත් අන්තක්කල්ප විනාශය කියන්නේ මිනිස්සු එකිනෙකා අවියාවිද තනාගෙන මෘග සංඥා පහළ වෙලා මිනිස්සු මරාගෙන මෘගසා වරුසාවල් වැහැලා ලෝකෙ ලේවිලක් වෙලා අවසන් වෙන. ඒකට කියනවා හතරවෙනි අන්තක්කල්ප විනාසේ සත්ත අන්තක්කල්ප විනාසය. එතනින් ජීවිත බේරෙන ටික දෙනෙක්ගෙන් පටන් ගන්නේ පස්වෙනි අන්තක්කල්පය. එතකොට ඕන දැන් අපිට අන්තක්කල්ප කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. කල්පයක් තුළ ජීවත් වෙන මිනිස්සුන්ට අන්තක්කල්ප ගණනාවක් ගැන දේශනාවේ තියෙනවා. ඒ අතර පළවෙනි අන්තක්කල්ප වෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා එතනින් ආයුෂ පිරිහිලා පිරිහිලා අවුරුදු 10ට පිරිහිලා අවුරුදු 10ේදී කෙලෙස් ඇවිස්සිච්ච නිසා ලෝකේ අන්තක්කල්ප විනාශ වෙනවා. එතකොට දැන් ඔය අසංඛ්‍යයට ආයුෂ වැඩි වෙනවා කියපුවාම අදාපි ඉන්න ආයුෂත් එක්ක අපිට නිකන් හිතා ගන්නවත් බෑ. අපිට හිතෙන්නේ සමහරට ඕක බොරුවක් කියලා. අපිට හිතා ගන්න බෑ. හැබැයි දේශනාවේ තියෙනවා මහණෙනි දීර්ඝ ආයුෂ ඇති කාලවල අවුරුදු 1000න් එහාට ආයුෂ වැඩි වෙනකොට දසදහස් ගණන් ආයුෂ වැඩි වෙනකොට මනුස්ස ලෝක ඇතැම් කාමාවචර දිව්‍ය ලෝක වගේ සැප බහුල වෙනවා කියලා. දීර්ඝ ආයුෂ ඇති කාලවල දෙවියන් හිතනවා කියනවා මේ කාලේ අපිට දිව්‍ය ලෝකවලට වඩා මනුස්ස ලෝක හොඳයි කියලා. ඒ නිසා දෙවිවරු මනුස්ස ලෝකෙ හිත පිහිටවල මනුස්ස ලෝකෙට එනවා කියනවා පංචකාමයන් ගැන සැප විඳින්න. ඒ තරම් මනුස්ස ලෝකෙ ඒ කාලේ සැප සම්පත් බහුලයි. හැබැයි දිවියන්ගේ ආවිෂේ අඩු වැඩි වීමක් වෙන්නේ නැහැ කියනවා. දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ආවිෂ ඒ ප්‍රමාණයෙන්ම තියෙනවා. මනුස්සයන්ගේ තමයි ආවිෂ අඩු වැඩි වීමක් සිද්ධ වෙන්නේ අන්තක්කල්පවල. එතකොට හිතන්න දැන් අපි මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක්කල්ප ගැන හිතමු. මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අරහිම වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච තැන ඉඳන් ආයුෂ අඩු වෙගෙන අඩු වෙගෙන අඩු වෙගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 40,000ක් වෙච්ච තැන තමයි කකුසඳ බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට කකුසඳ බුදුහාඳුරන්ගේ ආයුෂ අද නිකන් හිතා ගන්නවත් පුළුවන්ද අපිට? දේශනාවේ තියෙන මිනිස්සුන්ගේ ආයුෂ ඒ කාලේ අවුරුදු 40,000ක්. එතකොට කකුසඳ බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ සාමාන්‍ය ආයු අපේක්ෂාව මිනිස්සුන්ගේ 40,000ක් කියන ලෝකෙ. එතකොට ඒ පළවෙනි අන්තක්කල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේත් පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ අර ආයුෂ දැන් අඩු වෙමින් යන කාලේ උන්වහන්සේ පහළ වුණේ ඒ 40,000 ආයුෂත් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ආයෙමත් අවුරුදු 10ටම අඩු වෙලා පළවෙනි අන්තක්කල්පේ විනාශ වෙලා ගියා. එතනින් පස්සේ ලෝකෙ පහළ වුණේ දෙවනි අන්තක්කල්ප. දෙවනි අන්තක්කල්පේ තර වගේ ආවිෂ වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආවිෂ එතන ඉඳන් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අවුරුදු 30,000 වෙච්ච තැන දෙවනි අන්තක්කල්පේ කෝණාගමන බුදුරජාන් වහන්සේ පහළ වුණා.
එතකොට මේ මහා භද්‍ර කල්පේම තමයි. හැබැයි පළවෙනි අන්තක් කල්ප මිනිස්සුන්ගේ ආයුෂ අසංඛේ ඉඳන් අඩු වෙලා අඩු වෙලා අවුරුදු 18ට අඩු වෙච්ච තැන තමයි කකුසඳ බුදුහාඳුරෝ පහළ වුණේ. මේ මහා භද්‍ර කල්පේම දෙවෙනි අන්තක් කල්ප මිනිස්සුන්ගේ ආයුෂ අසංඛේ ඉඳන් අඩු වේගෙන ඇවිල්ලා අවුරුදු 30000 වෙච්ච තැන තමයි කෝණාගමන බුදුහාඳුරෝ පහළ වුණේ. එතකොට කෝණාගමන බුදුහාමුදුරන්ගේ කාලි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30000. ඒකත් අපිට හිතා ගන්න පුළුවන් ද වර්තමාන අපි ඉන්න ආයුෂත් එක්ක ගත්තහම ඒකත් අපිට හිතන්නවත් අමාරුයි. එතකොට කෝණාගමන බුදුරජාන් වහන්සේගේ පස්සෙත් අර පිරිහෙමින් පැවතිච්ච ආයුෂ ටික ටික අඩු වෙලා අවුරුදු 10ටම පිරිහෙනවා. එතනින් දෙවැනි අන්තක් කල්ප විනාශ වෙනවා. ඊළඟට පටන් ගන්නෙ තුන්වැනි අන්තක් කල්පය. තුන්වෙනි අන්තක් කල්පෙත් මිනිස්සුන්ගේ ආයුෂ උහුම වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ පිරිහීගෙන පිරිහීගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 20000ක් වෙච්ච තැන තමයි මේ මහා භද්‍ර කල්පේම තුන්වෙනි අන්තක් කල්පේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට කාශ්‍යප බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000. ඒත් මේ මහා භද්‍ර කල්පේම තමයි. හැබැයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ අර 20000 ආයුෂත් අඩු වෙලා අවුරුදු 10ට අඩු වුණා. ඒ අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක් කල්ප විනාශේ වුණා. ඊළඟට පටන් ගත්තේ හතරවෙනි අන්තක් කල්පේ. මේ හතරවෙනි අන්තක් කල්පේ අර ඉතුරු වෙච්ච අයගෙන් ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛේතම වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ අඩු වේගෙන ඇවිල්ලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120ක් වෙච්ච තැන තමයි හතරවෙනි අන්තක් කල්පේ අපේ බුදුරජාන් වහන්සේ පහළ වුණේ. එතකොට ඔබ බලන්න සූවිසි බුදුරජාන් වහන්සේලා ගැන, අටවිසි බුදුරජාන් වහන්සේලා ගැන, අතීතේ පහළ වෙච්ච හැම බුදු කෙනෙකුටම අවුරුදු දහස් ගණන් ආයුෂ තිබිලා තියෙනවා. අපේ බුදුරජාන් වහන්සේ ගැන විතරයි ධර්මයේ සඳහන් වෙන්නේ අල්පායුෂ්ක බුදු කෙනෙක් කියලා. පෙර බුදුවරු ගැන හඳුන්වනකොට අපේ බුදුරජාන් වහන්සේ ගැන හඳුන්වලා තියෙන්නේ අල්පාවිෂ්ක බුදුරජාන් වහන්සේ කිය. මිනිස්සුන්ගේ ආවිෂ අඩු වෙලා අවුරුදු 120ක් වෙච්ච තැන. තව චුට්ටක් අඩු වුණා නම් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඇයි ඒ? දේශනාවේ තියෙනවා හැම බෝසතාණන් වහන්සේ නමක්ම තුසිත දෙව්ලොව ඉඳන් පස්මහ බැලුම් බලනවනේ. මොනවද ඒ? කාලය, දීපය, දේශය, කුලය, මව. එතන කාලය කියලා බලන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් දැන් මනුස්ස ලෝකේ තියෙනවාද? ඒ බලන්නේ මිනිස්සුන්ගේ ආයුෂ ප්‍රමාණ ගැන බලන්න. මිනිස් ආයුෂ අවුරුදු 100න් පහළට පිරිහිලා නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියලා. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් පල්ලෙහාට ඇවිල්ලා කියන්නේ කෙලෙස් වැඩි කියලා. ඒ කාලවල බුදුවරු පහළ වෙලා අනිත්‍ය දුක් අනාත්මය ගැන, නිවන ගැන, අතහැරීම ගැන, විමුක්තිය ගැන දහම් දෙසුවට මිනිස්සුන්ට කෙලෙස් වැඩි කියලා. ඒ නිසා මිනිසයන්ගේ ආයුෂ අවුරුදු 100න් පහළට පිරිහිලා නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ. ඊළඟට ලෝකෙ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100ට වඩා වැඩි නම් ඒත් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියලා. අසංකේයයට ආයුෂ තිබුණට ඒ කාලවල බුදුවරු පහළ වෙන්නේ නැහැ. එතකොට මිනිස් ආයුෂ අවුරුදු 100න් පහළටත් අවුරුදු 100න් ඉහළටත් කියන ඔය පරාසය තුළ විතරයි කියන අන්තක් කල්ප අතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. මොකද අවුරුදු 100ට වඩා වැඩි කියන්නේ manuss ලෝකෙ සැප වැඩි කිය. මිනිස්සුන්ට අනිත්‍ය ගැන, දුක ගැන, අතහැරීම ගැන කිව්වට මිනිස්සුන්ගේ හිත යොමු කරන්නේ ඇයි? සැප සම්පත් බහුලයි කියනවා ඒ කාලවල. මිනිස්සු පංචකාමයන් තුළම මුසපත් වෙලා ඉන්න කාල කියනවා. ඒ නිසා අවුරුදු 100ට වඩා වැඩි නම් ඒත් බුදුරු පහළ වෙන්නේ නැහැ කිය. දැන් එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ දැන් බලන්න කකුසඳ බුදුහාමුදුරුවෝ පහළ වුණේ අර අතර 100ත් 100ත් අතර මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000යි. කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30000යි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. අපේ බුදුරජාණන් වහන්සේ තමයි අන්තිම සීමාවේ නිකන් ළඟ ළඟ අවුරුදු 120යි මිනිසුන්ගේ ආයුෂ. තව චුට්ටක් පල්ලෙහාට පිරි වුණා නම් අවුරුදු 100න් පහළට පිරි වුණා නම් ඊළඟ අන්තක් කල්පේ තමයි ආයි මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තක් කල්පෙට බුදු කෙනෙක් නැති වෙන. ඒකට හේතුව
දැන් දේශනාවේ තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ මේ හතරවෙනි අන්තක්කල්පේ බුදු වෙන්න හිටපු කෙනා නෙමෙයි මේ. මේ මහා බද්දකල්පේ පටන් ගන්නකොටම පාරමී පුරාගෙන ඇවිල්ලා පස් දිනක් හිටියා බද්දකල්පේ ආරම්භ වෙනකොට පිළිවලින් බුදු වෙන්න බලාගෙන. ඒ අතර බුද්ධත්වයට පත් වෙන්නත් සාරා සංකීය කල්ප ලක්ෂයක් පාරමී පුරන ප්‍රඥාධික බෝසතාණන් වහන්සේලා. අපේ බෝසතාණන් වහන්සේ ප්‍රඥාධික කෙනෙක්. ඒ නිසා සාරා සංකීය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආවා. ඊළඟට සද්ධාධික බෝසතාණන් වහන්සේලා අටා සංකීය කල්ප ලක්ෂයක් පාරමී පුරන අසංකීය අටක් උත් කල්ප ලක්ෂය. ඒ වගේ දෙගුණයක් එතකොට. වීරියාධික බෝසතාණන් වහන්සේලා අසංකීය දාසයක් උත් කල්ප ලක්ෂයක් පාරමී පුරන. ඊළඟට පහළ වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ වීරියාධික බෝසතාණන් වහන්සේ නම. එතකොට අපේ බෝසතාණන් වහන්සේ දස පාරමී පුරන්නත් අසංකීය 12කට කලින් තමයි උන්වහන්සේ පාරමී පුරන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට ඔය විදිහට පාරමී පුරාගෙන ඇවිල්ලා පිළිවලින් බද්ද කල්පේ ආරම්භ වෙනකොටම බුදු වෙන්න බලාගෙන හිටි කකුසඳ කෝණාගමන කාශ්‍යප මෛත්‍රී ගෞතම හැටියට තමයි මේ පස් දෙනා බුදු වෙන්න බලාගෙන හිටියේ. ඔය අතරේ උබහලා තිනවනේ අර කොටි දෙනක ඒ කටට පැනපු කතාව. එදා අපේ බෝසතාණන් වහන්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදුහාඳුරන්ගෙන් පස්සේ ওই සිදුවීම වෙන්නේ. කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන ඒ තුන් දෙනා බුදු වෙලා ඉවරයි. එතකොට ඊළඟට බුදු වෙන්න ඉන්නේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ. ඔන්න ඔය අතර තමයි ගෞතම බුදුහාමුදුරුවයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන් බුදු වෙන්න ඉන්න දෙන්න දෙව්ලොව ඉඳන් තුසිත දෙව්ලොවින් මනුස්ස ලෝකෙට ඇවිල්ලා දෙන්නම තාපස පැවිද්දෙන් තරුණ වයසෙම පැවිදි වුණා. වැඩි මහල් කෙනා තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගුරුවරයා. ගෝලයා වුණේ අපේ බෝසතාණන් වහන්සේ. ඔය දෙනම බොහෝ කාලයක් ඒ වෙනකොට දීර්ඝ ආයුෂ ඇති කාලයක් කියනවා. හිමාල මහ වනාන්තරයේ අවුරුදු දහස් ගණන් තවුස්දම් පුරමින් මහ වනාන්තරයේ වැඩ ඉඳලා තමයි දවසක් කැලෙන් යනකොට තමයි එක තැනක් හෙලක් වගේ තැනකදී කොටි දෙනක් පහලට වැටිලා පැටවු ටිකත් එක්ක දැන් පැටවුන්ට නම් කොටි දෙනක කිරි ටික හරි තියෙනවනේ බොන්න. කොටි දෙනට කන්න දෙයක් නැහැ. අර පස් කනවා බිම පෙරලෙනවා දවස් ගාණක් උඩට ඊ ගන්න බැරුව ඉඳලා ඉඳලා බැරිම තැන දැන් පැටවු කන සූදානම් වෙච්ච වෙලාව. එදා බොහොම අමාරුවෙන් මෙතනින් යනකොට තමයි මේ බෝසතාණන් වහන්සේලා දෙනම සතෙක් කෙඳිරි ගාන හඬ ඇහුණා. කෙඳිරිලි හඬක් ඇහුණා. ඒ වෙලාවේ නතර වෙලා බැලුවා බලනකොට පහල හිලක් වගේ තැනක මේ කොටි දෙන පැටවු ටිකත් එක්ක වැටිලා. කල්පනා කරා දැන් කොටි දෙන උඩට ගත්තොත් අපි දෙන්නව මරාගෙන කයි දැන් ඉන්නේ බඩකින්නේ ඉන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා කොටි දෙනගේ කුසගින්න නිවලා උඩට ගන්න ක්‍රමයක් හිතමු. දැන් මේ පැටවු කන්න සූදානම් වෙන්නේ බඩකින්න වැඩිකමට. ඒ නිසා මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියනවා ඔබ උතන්ට වෙලා රැකගෙන ඉන්න. කොටි දෙනට පැටවු කන්න දෙන්න එපා. ඔබ කොහොම හරි පැටවු ටික පරිස්සම් කරගන්න. ওই ගල උඩට වෙලා බලාගෙන ඉන්න කියලා. මම ඉක්මනට කැලේට ගිහිලා ආහාර ටිකක් හොයාගෙන එන්නම් කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ කැලේට ගියා. ගිහිල්ලා ඉතින් කැලේ හොයනවා සත්තු මරාගෙන ඉනව නෙමෙයි මැරිච්ච සතෙක්ගේ හරි මොනවා හරි අද අතහැරලා දාලා ගිය දෙයක් හොයාගෙන යනවා. දැන් හොය කොටි දෙනගේ කුසගින්න නිවන්න ආහාරයක් හොය හොයි කැලේ ඇවිදිනවා. මෙහෙම බොහෝ වෙලාවක් ගත වුණා. එන පාටක් තාම පේන්නේ. කොටි දෙනට කුසගින්න දරා ගන්න බැරිම තැන තමයි පැටව කන්න සූදානම් වුණේ. ඒ වෙලාවේ බැලුවා ඈතින්වත් එන පාටක් පේන්නේත් නැහැ. අන්තිමට කල්පනා කර අපේ බෝසතාණන් වහන්සේ මේ කොටි දෙන පැටව කන්න සූදානම් වෙන්නේ පැටව ළඟට යනවා කටාරිනවා ආයි පස්සට එනවා බිම පෙරලෙනවා දරා ගන්නම බැරිම කුසගිනි වේදනාව නිසා තමයි පැටව කන්න සූදානම් වෙන්නේ. ඒ වෙලේ උන්වහන්සේ අදිෂ්ඨානයක් කරා මේ දීර්ඝ සංසාර ගමනේ දාන පාරමිතාව පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගයෙන් මම පුරපු ආර අනන්තයි. ඒ නිසා මගේ දැන් පාරමී සියල්ල සම්පූර්ණයි. මම දැන් බුදු වෙන්න ආසන්නයි. නමුත් මේ මොහොතේ මට ආයෙමත් පින් කරගන්න පාරමී පුරා ගන්න අවස්ථාවක් සැලසුණා.
මේ කොටි දෙනකෙ කුසගින්න නිවේවා, පැටවුන්ගේ ජීවිත ආරක්ෂා වේවා, මේ පිනෙන් මට ඉක්මනින් මතු ලෝතුරා බුද්ධත්වයේ ලැබේවා කියලා පැන්න පල්ලෙහාට. එතකොට බලන්න උන්වහන්සේට ඒ මොහොතේ සිහි වුණේ මට ඉක්මනින්ම බුද්ධත්වයේ ලැබේවා කියලා තමයි පල්ලෙහාට පැන්නේ. පැනලා අර කොටි දෙනට ජීවිතේ පූජා කරා. ටික වෙලාවකට පස්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇවිල්ලා බැලුව, බලනකොට ගෝලයා නැහැ. එතන ආරක්ෂාවට තිබ්බ ගෝලයා නැහැ. පහළ බලනකොට ඇඳගෙන හිටිය තවුස් පිරිකලවල රෙදි කෑලි තියෙනවා, ලේ තැවරිලා තියෙනවා. කාරණී වැටහුණා. හැබැයි අදිෂ්ඨානයක් කරලා බැලුව ලෙස්සල වැටුණාද නැත්නම් ඇත්තටම පරිත්‍යාගයක් කරාද, මොන වගේ ප්‍රාර්ථනයක්ද කරේ. බලනකොට දෙන්නම අෂ්ට සමාපatti වලටම හිත වඩාගෙන තවුස් දම් පුරපු තාපසියු දෙන්න. ඒ වෙලාවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැක්කා දිවසින් මේ කරපු ප්‍රාර්ථනේ. මට ඉක්මනින්ම මතු ලෝතුරා බුද්ධත්වයේ ලැබේවා කියලා තමයි ජීවිතේ පූජා කරන්නේ. ඒ වෙලාවේ පිළිවලින් මේ මහා බද්ද කල්පේ හතරවෙනියට බුදු වෙන්න හිටිය මෛත්‍රී බෝසතාණන් වහන්සේ එතනදී ප්‍රාර්ථනයක් කරා, ඉක්මම් බුදුන් බුදුනාවේ කිය. මම ඊළඟට බුදු වෙනවා කියලා පියවරක් පස්සට ගත්තා. ඒ උන්වහන්සේගේ අදිෂ්ඨානයේ වීරිය නිසා. මොකද වීරිය අධික බුදු කෙනෙක්. ඒ නිසා තමයි සොළොසා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන මා විචතර දීර්ඝ කාලයක් තවත් කාලයක් එහාට යන්න හිතලා ප්‍රාර්ථනයක් කරා, මම ඊළඟට බුදු වෙනවා. මේ කරපු ප්‍රාර්ථනයත් එක්ක ගෞතම නමින් මට කලින් මේ බෝසතාණන් වහන්සේ ඉක්මනින්ම බුදු වුණාවේ කියලා ප්‍රාර්ථනයක් කරා. අන්න ඒ නිසා තමයි මේ මහා බද්ද කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට මෛත්‍රී බුදුහාමුදුරන්ට කලින් අපේ බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ ඉක්මංකම, ඒ හදිස්සිය, ඒ උවමනාව නිසාම උන්වහන්සේ මේ මහා බද්ද කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වුණා. හැබැයි උන්වහන්සේ බුද්ධත්වයට පත් උනේ මේ මහා බද්ද කල්පේ, මොකද උන්වහන්සේට ඉක්මනින් බුදු වෙන්න ඕන වුණාට තාම පාරමී පුරා ගන්න තිබුණා. දැන් බලන්න බුදුරු දෙනමක් අතර කාලේ නිකන් හිතන්න, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අපේ බෝසතාණන් වහන්සේ ගැන දේශනාවක් තියෙනවා. ඒ තමයි ඝටිකාර සූත්‍රය අහලා ඇතිනේ. ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේගේ නම තමයි කියනවා ජෝතිපාල මානවකය. යාළුවෙක් හිටියා ඝටිකාර. මේ ඝටිකාර කුමල් කරුවෙක්. ඒ කියන්නේ වළං හදලා මැටි වලින් යම් යම් නිර්මාණ කරලා ඒවෙන් ජීවිතේ ගැට ගහගත්ත බොහොම දුප්පත් අසරණ කෙනෙක්. අන්ද දෙමව්පියන් තැපෝපස්ථාන කරමින් වළං හදමින් ජීවත් වුණේ. හැබැයි Tamanට පුළුවන් විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රදේශයට වැඩම කරපු වෙලාවේ පොල්ලතු සෙවිලි කරලා කුටි හදලා පිරිසක් එක්ක එකතු වෙලා ආරාමයක් සකස් කරලා පූජා කරා. දවසක් කල්පනා කරා, බණහල ධර්මී වැටහිලා මගේ යාළුවා ජෝතිපාල මානවකය කොහොම හරි බණහන් එක්කන් යන්න ඕන කියලා හිතුවා. ඒ වෙනකොට යාළු මිත්‍රකම් තිබුණත් අපේ බෝසතාණන් වහන්සේ බොහොම උසස් කුලයක කෙනෙක්. ඉතින් ඇවිල්ලා කිව්වා, මේ යහළුව අන්න බුදු කෙනෙක් පහළ වෙලා යන් අපි බණහන්න කිව්වා. හැබැයි ඒ කාලේ අපි බුද්ධ කියාගත්ත හොරු ගොඩක් හිටපු කාලය. ඒ නිසා එක පාට බුදු කෙනෙක් පහළ වෙලා කිව්වට විශ්වාසයක් ඇති වුණේ නැහැ. හැබැයි ටිකක් වැරදි වචනයක් කටින් කියවුණා. ඔය මුඩු මහණන්ගේ බණහල මට ඇති ප්‍රයෝජනයක් නැහැ කි. ඒක නරක වචනයක්, අකුසලයක්. දෙවනි වතාවෙත් කිව්වා, යන් යන් ආම් බුදු කෙනෙක් පහළ වෙලා අපි යන් කියලා බණහන්. එතකොට දෙවනි පාරක් කිව්වා, මං කිව්වනේ ඔය මුඩු මහණන්ගේ බණහල මට ප්‍රයෝජනයක් නැහැ කි. තුන්වෙනි පාර ඔය වචනේ කියන්න පෙර ඔහු කල්පනා කරා උපක්‍රමයක් වෙදන්න ඕනේ. එහෙනම් අපි නාන්න යන් කියලා එකන් ගියා නාන්න. එහෙම නාන්න ගියත් ඒ කාලේ ඉන්දියාවේ අදත් එදත් තිබ්බ දෙයක් තමයි ඔය කුල ભેද කියන එක උඩරිම තිබ්බා. එතකොට පහත් කුලයේ කෙනෙක් කවදාවත් උසස් කුලයේ කෙනෙක් ගඟට බැහැලා නානකොට ගඟට බහින්නේ නැහැ. ඒ නිසා ජෝතිපාල මානවකය නාලා ගොඩට එනකන් ඝටිකාර ගං ඉවුරට වෙලා හිටියා. ඉඳලා උඩට එනකොටම එක පාරට කල්පනා කර කර හිටියා, කොහොම හරි මෙයා එක්ක යනවා කියලා ඇවිල්ලා නාලා උඩට එනකොටම ගිහිල්ලා ඇල්ලුව කෙස් වැටිය. අල්ලල ඔළුවෙන් හොල්ලලා ඇහුව, යනවද නැද්ද ඇහුව බණහන්. අන්න එතකොට හිතුවා
මේ මං වගේ උසස් කෙනෙක්ගේ කවදාවත් මේ කෙස් වැටියෙන් අල්ලන්නේ නැහැ ගටීකාර වගේ කුඹල්කරුවේ. මේ නම් මට සැරින් මේ විදිහට කිව්වේ ඒකාන්තින්ම ඔය නම් බුදු කෙනෙක් වෙන්න ඇති යම් කියලා ගියා. ගිහිල්ල බණ ඇහුවා. බණහල අවසන් වෙනකොට එදාම තීරණය කර අපේ බෝසතාණන් වහන්සේ මම අද පැවිදි වෙනවා. එදාම පැවිදි වුණා. කාශ්‍යප බුදුරජාන් වහන්සේගෙන් විවරණ ලැබුවා, මේ තමයි මගෙන් පස්සේ ඊළඟට බුදු වෙන මහා පින්වන්ත කෙනා කියලා විවරණත් ගත්තා. එතකොට හැබැයි ගටීකාරට පැවිදි වෙන්න බැරි වුණා. ඇයි ඒ? තමන්ගේ අම්මා තාත්තා අන්ධයි. ඒ නිසා අන්ධ දෙමව්පියන්ට අපෝපස්ථාන කරගෙන හිටියා. හැබැයි අනාගාමී වෙනකම්ම ගිහි ජීවිතයේ තුල හොඳට බණ භාවනා කරලා බණ අහලා අනාගාමී ඵලයට පත් වෙලා සුද්ධාවාස බඹලව ඉපදුනා. එතකොට ඔය අපේ බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ ඉපදිච්ච එක ආත්මය. ඒ තමයි ජෝතිපාල මානවකය. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20,000ක් වෙච්ච කාලේ. එහෙම ඉඳලා සිල්වත්ව පැවිදි ජීවිතය ගත කරලා මරණින් මත්තේ ඉපදුනා තුසිත දෙව්ලොව. තුසිත දෙව්ලොව බොහෝ කාලයක් ගත කරලා ආයමත් මනුස්ස ලෝකෙට ආව සිටුවරයෙක් වෙලා ඉපදුනා. එතකොට කාශ්‍යප බුද්ධ ශාසනයේ අන්තිම කාලේ. දැන් පිරිහීගෙන යන බුද්ධ ශාසනයේ අවසාන කාලේ. ඒ සිටුවරයෙක් වෙච්ච ආත්මේ අපේ බෝසතාණන් වහන්සේ දවසක් කල්පනා කරා මගේ සිටු නිවස විශාල කරගන්න ඕන කියලා. පිරිසක් එකතු කරගෙන ගියා කැලේට. ලී දණු ටිකක් හොයන්න ගියේ. දොරවල් උළුවව හදන්න වහලෙට අවශ්‍ය ලී ටිකක් හොයන්න කැලේට යනකොට ඒ කාලේ දැන් බුද්ධ ශාසනය පිරිහිලා හාමුදුරුවරු දකින්න අඩුයි. මෙහෙම කැලේ ඇවිදගෙන යනකොට මෙන්න කැලේ ඇතුළේ ඉඳන් ස්වාමීන් වහන්සේ නමක් පින්නව බොහෝම සංවරව. එක පහරට ඈතින් එනවා දැකලා කැලේ හැංගුණා. කට්ටියටත් කිව්වා හැංගෙන්න කියලා. හැංගිලා බලාගෙන හිටියා උන්වහන්සේ කොහෙටද මේ වඩේ. බොහෝම සංවර ගමනින් ගමක් පැත්තට පිණ්ඩපාතේ වැඩි. කල්පනා කරා අපි බලමු උන්වහන්සේ කොහෙද ඉන්නේ. අර පියවර සටහන් ඔස්සේ ඇවිදගෙන ඇවිදගෙන ගියාම අවසන් වෙලා තියෙන ගහක් යට. කල්පනා කරා මේ උන්වහන්සේට මේ අපි වගේ පුංචි පැලක් හරි අටවගෙන ඉන්න බැරි කමක් නැහැ. නමුත් මේ කැලේට වෙලා ගහක් යට මේ පැවිදි ගුණධර්ම වඩන්නේ මොනවා හෝ උතුම් අරමුණක් නිසා තමයි. මට මේ තරම් විශාල සිටුමැදුරක් තිබිලත් මම මේ සිටුමැදුර විශාල කරගන්න තමයි මේ ආවේ. අපි කරපු ආපු ගමන පැත්තක තියලා උන්වහන්සේට කුටියක් හදමු කියලා අර පිරිස එකතු කරගෙන කැලේ ලී දණු කපලා පුංචි පැලක් ඇටෙව්වා. පොඩි කුටියක් හැදුවා. හදලා අතු ගෙනහල්ලා වහලෙට සෙවිලි කරලා ඊළඟට බිත්තිවලට සම්පූර්ණයෙන්ම කොළාතු බැදලා ඊළඟට උන්වහන්සේට නිදාගන්න පොඩි මැස්සක් වගේ ලීයෙන්ම හදලා වැල් වලින් ගැට ගහලා හැදුවා. දැන් පුංචි කුටියක් අර ගහ යට හදලා අවසන් වෙනකොට මෙන්න උන්වහන්සේ ගමට පිණ්ඩපාතේ ගිහිල්ලා ඈතින් වඩිනවා. කල්පනා කරා මේ මං කරපු දේ හරිද වැරදිද දන්නේ නැහැ. ඉක්මනට පැනලා හැංගෙමු කියලා කට්ටියත් එක්ක හැංගුණා. හැංගිලා බලාගෙන හිටියා උන්වහන්සේ මේ කුටියට වඩීද නැද්ද? බොහොම වෙහෙසට පත් වෙලා වැඩිය මේ ස්වාමීන් වහන්සේ අර කුටිය ඇතුළට වැඩම කළා. අර මැස්සේ වැඩ හිටියා. පාත්‍රේ පැත්තකින් තිබ්බා. පුදුම සතුටක් ඇති වුණා. හැංගිලා හිටියේ එළියට ඇවිල්ලා ගිහිල්ලා වැඳලා ඇහුවා, ස්වාමීනි ඔබ වහන්සේට මේ වගේ කුටි කැපද? එතකොට කිව්වා, පින්වත මම මේ ගහ යට තමයි කිව්ව බොහෝ කාලයක් වැඩ හිටියේ. වැස්සට තෙමුණා, පිණි බෑවා, නොයෙක් පීඩාවන්ට පත් වුණා. සතුන් සර්පයන් පවා මගේ ශරීරයෙන් පැනලා ගිය වාර, සර්පයන් මගේ ඇඟ උඩින් ගිය වාර අනන්තයි. ඒ නිසා මේ වගේ කුටියක් හදලා පූජා කරපු ඔබේ දෑතට සිතූ පැතූ සම්පත් ලැබෙන සුරපුරක් බවටම පත් වේවා කියලා ආශිර්වාදයක් කරා. ඒ වෙලාවේ සාදු සාදු කියලා අනුමෝදන් වෙලා මේ සිටුවරයා කිව්වා, මම මේ ස්වාමීනි ඔබ වහන්සේට තාවකාලිකයි මේ පොඩි කුටිය හැදුවේ. මම මෙතන ඔබ වහන්සේට හොඳ කුටියක් හදන්නම්. ඔබ වහන්සේට සක්මන් මළුවක් හදනවා, ඔබ වහන්සේට පැම් පොකුණක් හදනවා, ලිදක් හදනවා. ඔබ වහන්සේ දානි ලැබුණා හෝ නොලැබුණා හෝ අන්න අතන අපේ ගේ තියෙනවා. දවස ගාන නිවසට පිණ්ඩපාතේ වඩින් අපි කැපකරු දායකයෝ හැටියට අපිව පිළිගන්න සේක්වා කියලා අර ස්වාමීන් වහන්සේට කුටියක් හදලා සක්මන් මළුවක් හදලා දිවි ඇතිතෙක් උන්වහන්සේට අප උපස්ථාන කරා. උන්වහන්සේ කුටියම වැඩ ඉන්න රහත් වෙලා පිරිනිවන් පෑවා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ පුංචි චෛත්‍ය ඒ කැලේම හදලා වන්දනාමාන කරා.
ඔය විදිහට පින් කරලා ආයමත් ඉපදුනා දෙව්ලොව. එහෙම දිව්‍ය ලෝකෙ ඉපදිලා දෙව්ලොවින් දෙව්ලොවට බොහෝ කාලයක් දිව්‍ය සැප සම්පත් විඳ. දැන් මේ බුද්ධ ශාසන දෙකක් අතර කාලෙ මං කියන්නේ. එතකොට එහෙම දිව්‍ය සැප සම්පත් විඳලා අවුරුදු අසංකේයයට දැන් මනුස්ස ලෝකේ අර කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ දැන් 20000 ආවශ්‍ය පිරිහිලා ආයමත් වැඩි වෙලා අසංකේයයට වැඩි වෙච්ච කාලේ මහා සුදස්සන නමින් සක්විති රජකම් කරා. එතකොට අර එක කුටියක් ස්වාමීන් වහන්සේ නමකට හදලා පූජා කරපු පිණින් මහා සුදස්සන සක්විති රජුරුවන්ට දඹදිව 84000ක් මාලිගා පහළ වුණා කියන දෙවිවරුන්ට දිව්‍ය විමාන පහළ වෙනවා වගේ හැම නගරයකම එකම විදිහේ දිව්‍ය මාලිගා වගේ මාලිගා රජුරුවන්ට පහළ වුණා කියන. උන්වහන්සේට අර මැස්සක් වගේ හදලා පූජා කරපු මේ පිණින් සත්‍රුවණින් යුක්ත ආසන ඇඳන් යහනාවල් අර මාලිගාවල පහළ වුණා කිය. ওই විදිහට බොහෝ කාලයක් සක්විති රජකම් කළ මහා සුදස්සන සක්විති රජුරෝ බොහොම ධාර්මිෂ්ඨව ලෝකේ පාලනය කරලා දවසක් කල්පනා කරා රටවාසී නගරවැසියන් කල්පනා කරා අපේ රජුරෝ කවදාවත් අපෙන් අයබදු අය කරන්නේ නැහැ. මිනිස්සුන්ටම මාලිගාවේ තියෙන හැමදේම දන් දෙනවා දන් දෙනවා. හැබැයි මිනිස්සු කල්පනා කර අපි රජ්ජුරුවන්ට යමක් එකතු කරලා දෙමු කියලා නගරවාසීන් එකතු වෙලා විශාල ධනයක් වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් එකතු කරලා කරත්තවල පටවගෙන විශාල පිරිසක් අරගෙන ආව මාලිගාවට. ඇවිල්ලා රජ්ජුරුවන්ට කිව්ව රජතුමනි රජ්ජුරුව මේක පිළිගන්න කිව්ව. මහා සුදස්සන සක්විති රජ්ජුරුව කියනවා දරුවනේ මට මේ ගබඩාවල දන් දෙන්න ආපහු ඒ විදිහටම පිරීලා යනවා කිය මගේ පිනේ. ඒ නිසා දෙන්න දෙන්න මට අඩු වෙන්නේ නැහැ. ගබඩාවල පිරෙනවා. ඒ නිසා නුඹලගේ ධනෙ මට අවශ්‍ය නැහැ කිය මට ඇති තරම් සම්පත් වස්තුව මේ ගබඩාවල පිරිලා. ඒ වෙලාවේ රටවාසීන් කල්පනා කරා අපි මහා සුදස්සන සක්විති රජුරවන්ට එහෙනම් මීට වඩා ලස්සන මාලිගාවක් හදමු. එහෙම හිතලා වැවක් අයින බොහොම ලස්සන තැනක් පොළොව සුද්ධ කරා. සැලසුමක් හිතුවා අපි මේ වගේ වහල 84000 කූටාගාර කියන එක එක පළ වලට වෙන් වෙච්ච බොහොම ලස්සන දිව්‍ය විමානයක් වගේ මාලිගාවක් හදමු කියලා මිනිස්සු සැලසුම් කරලා පහවදා පිරිසත් එක්ක එනකොට අර හිතපු මාලිගාව ඒ විදිහටම එතන සත්‍රුවණෙන් පහළ වෙලා කිය. මොකද ওই දීර්ඝ ආයුෂ ඇති කාලවල දිව්‍ය ලෝකේ වගේ කියන මනුස්ස ලෝකේ. ඒ කාලවල කල්ප උක්ෂපවා මනුස්ස ලෝකේ පහළ වෙනවා කිය. එතකොට අපිට පේනවා එහෙනම් මේ අපි ජීවත් වෙන කාලවල වගේ නෙමෙයි ඒ කාලවල මනුස්ස ලෝක දිව්‍ය ලෝකවල. දැන් අර විශාල දිව්‍ය විමානේ වගේ මාලිගාව දැක්ක මිනිස්සු සාදුකාර දීලා රජුරුවන්ට ඇවිල්ලා කිව්වා රජතුමනි හරිම පුදුමයි. රජතුමා මහා පින්වන්ත කෙනෙක්. රජතුමාට අපි මාලිගාවක් හදන්න පොළොව සුද්ධ කරලා අපි එතනට යනකොට විශාල දිව්‍ය විමානයක් වගේ මාලිගාවක් පහළ වෙලා. රජතුමා මේ මාලිගාවෙන් ඒ මාලිගාවට වඩිනසේක්වා කියලා ආරාධනයක් කරා. මහා සුදස්සන සක්විති රජුරෝ කල්පනා කරා මම බොහෝ කාලයක් සක්විති රජකම් කරා. තමන්ගේ වැඩිමහල් පුතාට කතා කළ සක්විති රජකම දුන්නා. දීලා අමාත්‍යවරු රැස් කරලා දේවියත් පිරිසත් රැස් කරලා කියා හිටියා අද ඉඳන් මම සක්විති රජකම අතහැරලා මේ මාලිගාවට ගිහිල්ලා තවුස් දම් පුරනවා. ඒ නිසා එක අමාත්‍යවරයෙක් විතරක් මට ආහාර අරගෙන එන කෙනෙක් විතරක් කැරින්න කවුරුත් මාව මුණගැහෙන්න එන්න එපා කිය. එහෙම කියලා සක්විති රජ්ජුරුව මහා සුදස්සන සක්විති රජ්ජුරුව අර පිය ගැට පෙළ ළඟට ගිහිල්ලා පළවෙනි පඩියට අඩිය තියලා අදිෂ්ඨානයක් කරා කාම විතර්ක මෙතන නවතිනු. ව්‍යාපාද විතර්ක මෙතන නවතිනු. විහිංසා විතර්ක මෙතන නවතිනු කියලා අදිෂ්ඨාන කරගෙන පියවරෙන් පියවර පඩි පෙළ උඩට නැගලා වාඩි වෙනකොට එහෙම හිත සමාධිමත් වුණා කියලා. අෂ්ට සමාපatti ලැබමින් බොහෝ කාලයක් අර මාලිගාවෙම තවුස්දම් පිරුවා කිය. එහෙම තවුස්දම් පුරලා දවසක් අවුරුදු දහස් ගානක අසංකීයට ආවිෂ තියෙන කාලේ. එහෙම තවුස්දම් පුරලා දවසක් රැ හීනෙන් දකින්නවා දේවිය දකින්න තියෙනවනම් දැන් බොහෝ කාලයක් ගත වුණා දරුවෝ දකින්න ඕනේ අමාත්‍යවරු හෙට දවසේ මුණ ගැහෙන්න ඕන කියලා හිතුවා. එදා දේවියත් ඒ හීනේ ඒ විදිහටම දැක්කා. ආහාර අරගෙන ආපු අමාත්‍යවරයාට කිව්වා අද නගරේ අර මාලිගාවේ යටිමහලේ රැස්වීම ශාලාවට දේවියත් අමාත්‍යවරු පිරිසත් දරුව පිරිසත් එකතු කරන් ඒ අය මුණ ගැහෙන්න ඕන.
ඒ පිරිස එකතු වුණාට පස්සේ එදා තමයි අවුරුදු ගානකට පස්සේ රජ්ජුරුව මාලිගාවෙන් පහළට බැහැපු දවස. පහළ එහාට බැහැලා අර පිරිසත් එක්ක කතා කරනකොට දේවියට හිතුණා අනේ අද රජ්ජුරුව මරණයට පත් වෙයිද කියලා හිතුණා. ඒ වෙලාවේ දේවිය අර රජ්ජුරුවන්ට ආරාධනයක් කරා මහා සුදස්සන සක්විති රජ්ජුරුවන්ට, සක්විති රජතුමනි ඔබ වෙනුවෙන් 84,000ක් දිව්‍ය මාලිගා වගේ මාලිගාවන් මේ දඹදිව් තලයේ පහළ වෙලා තියෙනවා. දෙවිවරුන්ට විමාන පහළ වෙනවා වගේ පැම්පකුණු, ඒ වගේම සත්‍රුවණෙන් යුක්ත යහනාවල් ආසන, මහා පුදුම පිනක් තියෙන කෙනෙක් සක්විති රජ්ජුරුව ඔබ. ඒ නිසා මහා සුදස්සන සක්විති රජතුමනි ආයෙමත් මේ විදිහටම මනුලව ඉපදිලා මේ සක්විති රජකම්ම කරමින් ධාර්මිෂ්ඨව පාලනය කරන්න සිත් පහළ කරගන්න සීක්වා කියලා දේවි ආරාධනයක් කරා. එතකොට මහා සුදස්සන සක්විති රජ්ජුරුව කියනවා දේවිය වැරදි කිව්ව ඔය ආරාධනෙ. ඔබ ඔහොම මට ඉල්ලන්න එපා කියෝ. ඔබ මෙහෙම කියන්න කිව්වා. සක්විති රජතුමනි ඔබට 84,000ක් මාලිගා තියෙනවා. හැබැයි අලපතක දියක් රඳින්නේ නැහැ වගේ. ඒ මාලිගාවල් වල පංචකාමයන්ගේ ආදීනව සිහි කරලා ඒව ගැන සිත් පහල කරන්නේ නැතුව මේ සැප සම්පත් වල ආදීනව අනිත්‍ය දකිමින් කාමයන්ගේ මිදිච්ච හිතක් ඇතුව බඹතලයේම හිත පිහිටවාගෙන බඹලොව ඉපදිනා පාරමී සම්පූර්ණ කරගෙන මතු ලෝතුරා බුද්ධත්වයට පත්වෙන සේක්වා කියලා ආරාධනා කරන්න කිව්වා. ඒ වෙලාවේ දේවියට කඳුළු වැගිරුණා. නමුත් හිත හදාගෙන ආරාධනා කරා ඒ විදියට. එදා මහා සුදස්සන සක්විති රජුරෝ තමන්ගේ දේවිය උනේ එදා යසෝදරාව තමයි දේවිය හැටියට හිටි. දේවියටත් දරුවන්ටත් කතා කරලා කියනවා මම මේ විදිහට සසර පින් කරගෙන පාරමී පුරාගෙන ආපු කෙනෙක්. මොකද අෂ්ට සමාපatti වලටම හිත දියුණු කරලා දැන් පෙර ඥානිය උපදවාගත් කෙනෙක්. ඒ වෙලේ කියනවා මම මේ තරම් ධ්‍යාන වඩාගෙන මෙච්චර කාලයක් මේ මාලිගාවේ හිටියා. අද මම බඹතලයට යනවා. ඒ බ්‍රහ්ම ලෝකයෙන් දෙව්ලොවට, දෙව්ලොවින් බඹලොවට බොහෝ කාලයක් පාරමී පුරලා ඊළඟට ගෞතම නමින් මම සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ බුද්ධ ශාසනයේ නුඹලත් මේ දරුවොත් අමාත්‍යවරු සියලු දෙනාම නිවන් අවබෝධ කරන්න සිත් පහල කරගන්න සීක්වා කියලා එහෙම දෑස් පියාගත්තා. සක්විති රජ්ජුරුව, මහා සුදස්සන සක්විති රජ්ජුරුව එහෙම නිින්දෙන් පිබිදියා වගේ බඹතලයේ පහළ වුණා. එතකොට බලන්න දැන් ඔය ඔක්කොම කාශ්‍යප බුද්ධ ශාසනයේ, ගෞතම බුද්ධ ශාසනයේ අතර එහෙම බ්‍රහ්ම ලෝකේ ඉපදිලා මුළු බ්‍රහ්ම ආවිෂම ගෙවලා එහෙන් දෙව්ලොවට සදෙව්ලොවම ඉඳලා ආයමත් තුසිත දෙව්ලොව පහළ වුණා. ඒ වෙනකොට සක්‍ර දෙවිය බැලුවා බෝසතාණන් වහන්සේගේ පාරමී තාම සියල්ල සම්පූර්ණයි. හැබැයි තාම මේ වෙනකොට දාන පාරමිතාවෙන් තව චුට්ටක් ඉතුරු වෙලා තියෙනවා පරමත්ත පාරමී කොටස. ඒ වෙනුවෙන් තමයි සක්‍ර දෙවියන් ආරාධනයක් කරන්නේ ජයතුරාපුරීට ගිහිල්ලා කුසතී දේවියගේ කුස පිළිසිඳගෙන දාන පාරමිතාව පුරාගෙන ඊළඟට බුදු වෙන්න පාරමී සම්පූර්ණ කරන්න මනුස්ස ලෝකෙට ආයි වඩින්න කියලා. ඒ තමයි වෙස්සන්තරාත්මි. ආපහු පල්ලෙහාට ඇවිල්ලා වෙස්සන්තර හැටියට රජකම් කරලා හත් වාරයක් මහ පොළොව පවා කම්පා කර කර දන් දීලා දාන පාරමිතාව පුරාගත්තා. එහෙම පුරාගෙන තමයි ආයෙමත් තුසිත දෙව්ලොවට ගියේ. එහෙම දෙව්ලොව ඉඳලා තමයි මේ මහා බද්ද කල්පේ හතරවෙනි අන්තක් කල්පේ ආවිෂ අඩුවෙලා අඩුවෙලා අවුරුදු 120ක් වෙනකම්ම තුසිත දෙව්ලොව ඉඳන් බලාගෙන ඉඳලා දෙවියන්ගේ ආරාධනේ මත එදා දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මහා මායා දේවී කුස පිළිසිඳගෙන මේ මහා බද්ද කල්පේ හතරවෙනි බුදුරජාන් වහන්සේ හැටියට අපේ බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට දැන් අපි කතා කරේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම. දැන් අපි ඉන්නේ ගෞතම බුදුරජාන් වහන්සේත් පිරිනිවන් පාලා දැන් අවුරුදු 2500 ගානක් වෙච්ච කාලෙක. දැන් මේ ආවිෂත් අඩුවෙලා අඩුවෙලා මිනිසුන්ගේ ආවිෂ දැන් අවුරුදු 120 තිබ්බ ආවිෂත් දැන් බැහැලා අවුරුදු 60ට 70ට බැහැලානේ අපේ ආවිෂනේ. දැන් අද වෙනකොට මිනිස්සුන්ගේ පරම ආවිෂ අවුරුදු 70ක් 75ක ආවිෂක් තියෙනවා. ඔය ආවිෂ අඩුවෙලා අඩුවෙලා අඩුවෙන අවුරුදු 10ට අඩුවෙලා හතරවෙනි අන්තක්කල්ප විනාශ වෙනවා අනාගතේ. ඒ තමයි අවි ආයුධ වලින් එකිනෙකා මරාගෙන සිද්ධ වෙන සත් අන්තක්කල්ප විනාශය. ඒකෙන් පස්සේ ඉතුරු වෙන අයගෙන් ආයෙමත් පටන් ගන්නේ පස්වෙනි අන්තක්කල්ප.
ඒ පස්සෙන් යන්තක් කල්ප මිනිස්සා විශ ටික ටික පරම්පරාවෙන් පරම්පරාවට ටික ටික හිමීට වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු ආයෙමත් වැඩි වෙන අවුරුදු අසංකේයද. ඒ අසංකේයට වැඩි වෙච්ච ආවිෂ එතන ඉඳන් අඩුවීගෙන 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 ඇවිල්ලා මිනිස් ආවිෂ අවුරුදු 80,000 වෙනකොට එදාට මනුස්ස ලෝකේ පාලනය කරන්නේ සංක කියලා සක්විති රජ කෙනෙක්. අන්නේ සංක කියන සක්විති රජුරෝ මුළු ලෝකෙම සිල්වත්ව පාලනය කරන අහසින් යන සිවුරංග සේනා පිරිවරාගෙන යන සක්විති රජ කෙනෙක්. එදාට මේ සංක කියන සක්විති රජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බමුණ සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමා දේවිය බ්‍රහ්මවතී දේවිය. අන්නේ දෙන්නට දාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දාට ලෝකෙ පහළ වෙන්නේ. අවුරුදු 18,000ක් ගිහි ජීවිතය ගත කර මෛත්‍රී බෝසතාණන් වහන්සේ සතර පෙරනිමිති දැකලා තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී බිසව බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරන දවසේ කලකිරිලා මාලිගාවෙම උඩුමහල් තලයට වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරන. එතකොට බලන්න අර තරම් දීර්ඝ ආවිෂක් ඇති කාලේ මිනිස් ආවිෂ අවුරුදු 80,000ක් වුණත් දුෂ්කර ක්‍රියා කරන්නේ සතියයි. ඒත් කැලේකට ගිහිල්ලා නෙමෙයි මාලිගාවේ උඩුමහල් තලයට වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරලා අවසන් වෙනකොට මහා බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකරක් පූජා කරන. කෙස්සටිය කපල අහසට විසි කරලා එදා අර අටපිරිකරේ තිබ සිවුරු පිරිකර දරාගෙන අහසින්මයි කියන වඩින්නේ බුද්ධකයා පුණ්‍ය භූමියමයි එදාටත් බුද්ධත්වයට පත් වෙන්න උන්වහන්සේට උපකාර කරන්නේ. හැබැයි නාබෝධීන් වහන්සේ තමයි එදාට බෝධිය බවට පත් වෙන්නේ. අහසින්ම බෝමුලට වඩිනවා උන්වහන්සේ වැඩම කරලා පෙර බුදුවරු වගේම රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානේ දෙවෙනි යාමේ චතුප්පාත ඥානේ තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසල අවසන් වෙනකොට හිමිදිරි උදෑසන අරුණෝදය සමගම හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනය අවුරුදු 180,000ක් ලෝකේ පවතිනවා කියලා දේශනාවේ තියෙනවා. එතකොට අපේ බුදුහාමුදුරන්ගේ ශාසනය අදිෂ්ඨානෙන් හරි 13 වහන්සේලා හරි අරගෙන යන්නේ අවුරුදු කීයද? 5000යි කියලා. මොකද අපේ බුදුරජාන් වහන්සේ පහළ වුණේ අල්පාවිෂ්ක කාලෙක. අල්පාවිෂ්ක බුදු කෙනෙක්. මිනිසුන්ගේ ආයුෂ පිරිහිලා අන්තක්කල්ප විනාශයක් ළඟ ළඟ උන්වහන්සේ පහළ වුණා. එතකොට දැන් අපිට පේනවා මේ කියලා දුන්නේ මේ මහා බද්ද කල්පේ පහළ වෙච්ච කකුසඳ ගුණාගමන කාශ්‍යප ගෞතම සිව් බුදුරජාන් වහන්සේලාත් අනාගතයේ බුදු වෙන මෛත්‍රී බුදුරජාන් වහන්සේත් ගැන විස්තරයක් තියෙන නිසා අපිට පේනවා අපි ඉන්නේ කොච්චර භයානක තැනකද දැන්. අපි ඉන්නේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අවුරුදු 100 පල්ලෙහාට පිරිහිච්ච මිනිස්සු සත්තු වගේ වෙච්ච කාලෙක. මොකද දේශනායෙම තියෙනවා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් පහලට පිරිහෙනවා කියන්නේ බුදු කෙනෙක්වත් පහල වෙන්නේ නැහැ දැන්. යන්තම් කලින් පහල වෙච්ච බුදුහාමුදුරන්ගේ ධර්මය අද තිබුණට ටිකක් ඉතුරු වෙලා මේ යුගයේ කෙලෙස් බහුල කාලයක්. විකෘති ආසාවන් බහුල කාලයක් කිය. දේශනාවේ තියෙන්නේ අධර්ම රාගයයි විෂම ලෝභයයි මිත්‍යා ධර්මයයි බලවත් වෙනවා කිය. එතකොට මිනිස් ආවිස අවුරුදු 100 ඉඳන් වේගෙන් පහළට අවුරුදු 10ට පිරිහෙනකොට මිනිස්සු සත්තුන්ට අන්ත වෙනවා කියන අනාගතේ. මෘග සංඥා පහළ වෙලා ලේ පිපාසිත විකෘති මිනිස්සු බිහි වෙන කාලයක්ද. හැබැයි අපේ පිනකට අපිට අර විකෘති මිනිස්සු අස්සේ හරි ජීවත් වෙන්න ලැබුණා. බණ ටිකක් අහන්න පින තිබුණා. පතිරූප දේශේ කපි ඉපදුණා. මනුස්ස ජීවිතේ ලැබුණා කල්යාණ මිත්‍ර සේවනයේ එක්ක. මනුස්සෙක්ුණත් හැමෝටම බණ අහන්න ලැබෙන්නේ නැහැ. හැමෝටම කල්යාණ මිත්‍ර සේවනියක් නැහැ. ශ්‍රණ සම්පත්තියක් නැහැ. අපිට ඒ ටික ලැබුණා. හැබැයි අමාරු කාලයක්. කොච්චර බණ ඇහුණත් ධර්මයේ දියුණු කරන්න අමාරුයි. හැබැයි වෙන විකල්පයක් නැහැ. ඒ නිසායි බුදුරජාන් වහන්සේ පෙන්වුවේ හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ වෙන මොනවා කරන්නද? ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මීය දියුණු කරන්න වීරියක් වඩා ගැලවෙන්න පුළුවන්. එහෙමනම් ඔබ හැම දිනාටම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළ රැස් කරගන්න සියලු පින ඔබ හැම දිනාටමත් ධර්මාවබෝධයේ පිණිසම උපකාර වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. පිරැස් කරගන්න සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍ය අසවිසුරු වර්ධනය කරගෙන
සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියන්න.